අති දැවන්ත පාරිසරික විනාශයක් ගෝඨාභය නන්දසේන මහත්මයාගේ ආණ්ඩුව කාලේ සිද්ධ වෙමින් පවතිනවා. එතුමාද වැලිපාරකස්සේ ගිහිල්ලා එතුමාද නිලධාරීන් එක්කහු කරගෙන බුරු මීඩියා ෂෝ දැම්මට එතුමා දන්නව එතුමා විසින් කරන මේ පාරිසරික විනාශය පිටිපස්ස පීබී ජයසුන්දරලා බැසිල් රාජපක්ෂලා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා මම දන්නව මේව සමහර මාධ්‍යවල ප්‍රචාරය කරන්න බැරි වෙයි. හැබැයි බැරි වුණත් යම් විදියකට හරි මතවාදීව මේ රට ස්ථාපිත කළ යුතුයි. මේක පිටිපස්සේ මේ දැවැන්ත පාරිසරික විනාශ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. ඔවුන් සරලව විශ්වාස කරන දේ තමයි මේ වනාන්තර පද්ධතිය කුණුකොල්ලට බහුජාතික සභාගම් වලට විකුණලා ඒ සල්ලි වලින් ඒ ඩොලර් වලින් ඒ කොමිස් වලින් කොහොමද ඊළඟ අවුරුදු පහ දේශපාලනේ ගේමක් ගහලා ජීවත් වෙන්නේ කියලා. ඒක තමයි සරලව කල්පනා කරන්නේ. සිංහරාජ කපන්නේ නැහැ කියන මහත්තුරුන්ට අපි කියනවා ගෝඨාභය රාජපක්ෂට අර ගිහිල්ලා එහේ අර ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා අර මේ മന്ത്രി කෙනේ පොහට්ටුවේ මේ මොකද්ද ඒ මිනිස්සුගේ නම ඒ කලවාර මේ 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 මන්දකී මා සාකච්ඡාවක් තියෙනවා. ඒ මිනිස්සේගේ තමයි ওই සිංහරාජේ තියෙන වැඩි හරියක්ම වනෝද්‍යානය ඇතුලේ තියෙන මණික් පතල් ටික. ඒ මිනිස්සේ තමයි වල්ලපට්ට කපුල පහුගිය කාලේ මේ වැරදි ක්‍රියාකලාපයන් සිද්ධ කළ දඩුවම් ලැබු බුද්ධලේ. ඔහුගේ හෙංචයිය තමයි දිගින් දිගටම ওই සිංහරාජ විනාශ කරමින් ඊයේ සුදු වැඳුමක් අරන් ගිහිල්ලා අර භාග්‍යයක් ගිගාවට ගිහිල්ලා අර කැලේ කපුනෝ තැනට ගිහිල්ලා බොරු මීඩියා ෂෝ එකක් දාන්න පුළුවන් නම් එන්න කියන්න විවෘත සාකච්ඡාවක් කරන සිංහරාජ්‍ය අතිදැවන්ත පාරිසරික විනාශයට ওই මිනිස්සයා වක් කියන්නේ. ඉතින් මේ ජනක වක්කුඹුර ජනක වක්කුඹුර කියන මෙන්න මේ හාදිය කැලෑ සතෙක් ඒ සතා තමයි ওই පරිසර වනාන්තර කැලෑ සත්තු කියන්නේ මේ විද්‍යාත්මක සත්තු. ඒ සත්තු නෙවෙයි කැලෑ සත්තු විනාශ කරන සත්තු. ඒ සතා තමයි ওই විනාශ කරලා ලැජ්ජ නැතුව කතා කරන. අපි කියන්න කැමති ලංක ගම පාරක් කැපුවා අපි ජනාධිපතිවරෙන් අහන සිංහරාජට හානි වුනේ නැහැ කියලා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න. කොයි EI එකක් ගත්තේ මුකුත් නැහැ. අද කතා කරන සමර රාජපක්ෂ මහත්තයා සිංහරාජය ඇතුළේ වැව් හදන කතාවක්. පැහැදිලිව සිංහරාජය ඇතුළේ වැව් හදන්නේ නැහැ. සිංහරාජය ඇතුළේ වැව් හදන්නේ නැහැ. සමර රාජපක්ෂ මහත්තයා කියන්නේ මේ ප්‍රධානම හෙට අනිද්ද පටන් ගන්න ව්‍යාපෘතියට එල්ල විය හැකි විරෝධය වෙන විදියකින් මඩපවත් ගන්න. මොකද්ද විරෝධය? එතුමා කියනවා සිංහරාජය අපි වැව් දෙකක් හදනවා කියලා. දැන් පරිසර කාර්ය ඔයසු වෙච්චා සංගීතන ඔක්කොම ගහන්න ගන්නවා අම්මෝ සිංහරාජ හදන් දෙන්නේ නැහැ කියලා. එතුමා හෙටානිද්දේ ව්‍යාපෘති පෙන්වලා කියනවා නෑ නෑ මේ විරෝධතා සැලකිල්ලටගෙන අපි සිංහරාජයේ වැව් හැදීම නතර කරා. දැන් හදන්නේ දෙල්ලවරක්ෂිතේ වට කළා පරිවාර වනාන්තර ටික යට කරනවා. දැන් මොකද්ද මේ කරන්නේ? සිංහරාජය හැදෙන්නේ ඇත්ත. හැබැයි සිංහරාජය කියලා කියන්නේ පරිවාර රක්ෂිත වනාන්තරෙන් එකතු වෙච්ච වනාන්තර පද්ධතිය. ඒ පද්ධතිය ඇතුලේ තමයි මේ වතුර ව්‍යාපෘතිය නැත්නම් මේ කැනල් වලින් මේ ඇතුලේ වතුර ව්‍යාපෘතිය හදන්නේ. මේ ව්‍යාපෘතිය හරහා ඔවුන් බලාපොරොත්තු වෙන එකක් නෙවෙයි. චීන සමාගම් වලදී දුන්න අක්කර 15000ක් වරායටත් අවශ්‍ය කරන කර්මාන්ත පුරයන් සඳහා අවශ්‍ය කරන වතුර ටික යවන්නේ. ලක්ෂ 5කට වතුර අරන් යනවා කියලා කියනවා. ලක්ෂ 2කටවත් වතුර අරන් යන මේ පානීය ජලය ව්‍යාපෘතියක් ඒක ඇතුලේ නැහැ. ඒ ව්‍යාපෘති හොඳට කියවල බැලුවොත් පැහැදිලි. ඒ ව්‍යාපෘති ඇතුළෙම තියෙන්නේ සම්පූර්ණ කර්මාන්ත පුරයට වතුර අරන් යාම. කර්මාන්ත පුරයක් ආරම්භ කිරීමට චීනට වතුර ලබා දීමේ ව්‍යාපෘතියක්. අද අහිංසක හම්බන්තොට වැසියන්ගේ ඒ පස්ත පෙන්නලා ඒ මිනිස්සුන්ට ඒකට උත්තරයක් හොයනවා කියලා මේ තෙත් කලාපීය වනාන්තර පද්ධති විනාශ කළ ජලය අරන් යනවා. ශේෂී ඊළඟට කියන්නට ඕන හම්බන්තොට මිනිස්සුන්ට පැහැදිලි වියලි කලාපයක් උග්‍රව ජලහිගයක් තියෙනවා. ඒ ජලහිගය ඔය තියෙන වැව් ටිකයි ඇලාමුණු ටිකයි කළමනාකරගත්තාන් පස්සේ සිද්ධ කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැතුව ওই සමාගම් වලට නොදී අද වෙලා තියෙන්නේ ඒ ඇමුණු ටිකයි ඒ වැව් ටිකයි සමාගම් වල අවශ්‍යතාවයන් වලට යවුවාම අර මිනිසුන් ගොවිතැන් කරගන්න බෑ. හෙට අනිද්ද සම්බන්තර මිනිස්සු උපවාස කරන්නේ වතුර ඉල්ලලා. ඒ මොකද ඒ හෙට අනිද්දේ ඒ මිනිස්සුන්ගේ වතුර ටික උදුර ගත්තාම මේ සමාගම් ලැබිලා. අපි කියනවා පුළුවන් නම් සිංහරාජ කපන්නේ නැහැ කියන ඕන කෙනෙක්ට සිංහරාජ කපනවා. ඒ සම්බන්ධව අපි කියන්න කැමති ඕන මාධ්‍යයකට එන්න, ඔය කියන සෝෂල් මීඩියා වලට එන්න වෙන්නන්න. අපි යන් හෙට යන් අපි සිංහරාජ කපන තැන් ගොඩකවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් 231 සී රක්වාන දකුණු ග්‍රාම නිලධාරී වසරේ පන්නන වනාන්තරයේ රොස්මේරිය කොටසේ ස්ථාන 4ක අක්කර 85ක් වනයේ ලිපිහෙළි කළ තියෙනවා. අක්කර 85ක් වනයේ ලිපිහෙළි කළ තියෙනවා. අද නෑ කියනවා නම් ජනාධිපතිතුමාට ගිනි තියලා තියෙනවා. ඒ වනාන්තර පද්ධති බලන්න එතුමා කැමති නම් එක් කියන්න පුළුවන් චොපරකින් අර ගිහිල්ලා එන්න. කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බබගම ගාම නිලධාරී සුදුවැලි පතර ගමේ සිංහරාජයා සුවිශේෂී වනාන්තර පද්ධතියක් වන
දෙල්ගොඩ රක්ෂිතේ අක්කර 143කට ඔප්පු දීලා මේ වෙනකොට අක්කර 10ක් විනාශ කරලා තිනු නංගංගතුව කියන්න පුළුවන් විනාශ කරපු සමාගම් සහයි අයිතිකාරයෝ අද මේ රජියත් එක්ක හවුලේ කරට අද්දාගෙන වැඩ කරන පිරිස් සිංහරාජ මොනිසයිට් ප්‍රදේශයේ හඳපාන්නැල්ල ඔස්සේ දෙල්ලව වලංකන්ද වනාන්තර ප්‍රදේශයේ සිංහරාජේ අලින්ගේ ප්‍රධාන වූමාරු වෙන ස්ථානේ අලින්ගේ ප්‍රධාන වූමාරු වෙන ස්ථානේ මණික් මණික්කවත්ත බෝයිටිය තන්න අලිමංකඩ අවිහිර කරමින් වනාන්තර විනාශ කරමින් හෝටල් කීපයක් හෝටල් දෙකක් ඉදි කරනවා අද ගිහිල්ල ඕනනම් බලන්න පුළුවන් ඔය නෑ කියන කට්ටියට රක්වාන කලව රක්වා රත්නපුර කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දොලේකන්ද ගාම නිලධාරි වසමේ අක්කර 7ක පමණ වනාන්තර එළි පෙරි කළා ඔය කියන සමාගම ඔය කියන වාග්ය දැරිය එළි කර ඔය කියන සමාගමේ ඔය පුද්ගලයන්ගේ අයිතිකාරීත්වයෙන් ඔය මේ ඔය මොකද මැනික් කියන පුද්ගලයන්ගේ අක්කර 7ක බෑනාවරුන්ට හොටෙල් හදලා දීලා තියෙනවා ඒ වගේම දැන් එක පැත්තකින් ඒ අපි ස්ථාන කීපයක් කරේනේ අපි ඉතාම නොදුරු ලබන සතිය වෙනකොට තව ස්ථාන දෙකක් එලි කරනවා වනාන්තර පද්ධති විනාශ කරන්න ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට රජවත්ත සහ කෝපිකැලේ ප්‍රදේශයේ වනාන්තර හෙලිපෙලි කරගෙන ඊය පෙරේදා සිද්ධ වෙලා තියෙනවා මේම වනාන්තර පද්ධති වේගෙන් හෙලිපෙලි කරමින් පවතින ඒ වනාන්තර පද්ධති හෙලිපෙලි කරන පැත්තකට තියලා අර දැරිවිය හෙලිකර අර සිංහරාජයේ වාග්යක් දැරිය හෙලිකර එක සිද්ධියක් ඒ සිද්ධියට ඊයේ දවසේ ගිහිල්ලා කතා කරනවා ඒ සිද්ධිය මේ තියෙන පෞද්ගලිකව මම මෙතන ඉඳලා මේ කිලෝමීටර් ගානක් දුරයි සිංහරාජයට අපි ඒක පැහැදිලි කරලා දෙන්නම් එකක් තමයි සිංහරාජයේ උරුමය වටා 2004 ජනාධිපති කාර්යසාධක බලකාය විසින් මේ රටේ අනාගතයේ ගැන සිතලා වැදගත් තීන්දුවක් ගත්තා ඒ තීන්දුව තමයි 2004 ජූලි 20 වන දින අංක PS ඇලේරත් CS ඇලේරත් 26 ඇලේරත් 2004 දරන අමාත්‍ය මල්ල සංදේශය මගින් ඉල්ලා සිටියා සිංහරාජ ජාතික උරුමයන් වන රක්ෂිතයට යාව හෝ ඉන් කිලෝමීටර් භාගයක් දුර ප්‍රමාණය ඇතුළු පිහිට සියලුම ඉඩම් ප්‍රසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම් 1972 ඉඩම් ප්‍රසංස්කරණ නීතිය 22 වරහන් ඇතුළේ 1 E සහ 44 TA වගන්ති ප්‍රාකාරව පසුව වන්දි ගෙවීමේ පදනම් මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවරදීම නිර්දේශ ලබා දීලා තියෙනවා ඒ නිර්දේශ ලැබුණත් අවුරුදු 16ක් වෙනවා මේ නිර්දේශ ලැබිලා අද තාම බැරි වෙලා තියෙන මේ නිර්දේශ දීලා තාම බැරිලා තියෙන මේ ඉඩම් ටික මේ සිංහරාජයට එකතු කරලා තාම බැරි වෙලා තියෙන ගැසට් එක ගහගෙන මැරින් කටිස් සිද්ධ කරන්නේ ඒ කාරු නිසාද ඒ කාරුවන් නිසානේ පලාතින දේශපාලඥයෝ වනසන්නර්ථ නිලධාරීන් මේ දේශ මේ ව්‍යාපාරිකයන් අතර තියෙන සම්බන්ධතාව නිසා අපි අහන්න කැමති ওই දැරිවියට ගහන අයට අපි කැමති ඔය වටා තියෙන වනාන්තර පද්ධතිය සුද්ධ කරන්න හෙක්ටයාර් එකකට වඩා වැඩි ප්‍රමාණයක් සුද්ධ කරනවා නම් EIA එකක් ගන්න ඕන අවසර පත්‍ර ගන්න ඕන ඒ කිසි දෙයක් අරගෙන නැහැ ඔය වනාන්තර පද්ධතිය ඔය හරි සුද්ධ වෙනවා නම් අක්කර එකමාරක් දෙකක් අතර සුද්ධ වෙනම් අතිසංවේදී පරිසර කලාපයක් ඔයනි දැවන්ත ඉදිකිරීම ඉදි කරන්න බෑ කායින්වත් අවසර නැතුව ඒ ඉදි කරන සියලු ඉදිකිරීම් අරක සාධාරණයි අර වත්ත පෙන්නල ඒ වත්ත තියන මේ වත්ත තියන උනට කමන්න නැද්ද නෑ එක සිද්ධියකින් අහුවෙලා තියෙන වැරදි ගණනාවක් සිංහරාජයට අවධානය යොමු වෙච්ච එක හොඳයි ඒ සිද්ධියත් එක්ක සිංහරාජ වටා තියෙන අතිදවන්ත පාරිසරික විනාශය පෙන්වන්න අපට අවස්ථාවක් ලැබිලා තියෙනවා නැත්නම් අපි සිංහරාජ ගැන කතා ගන්න ගියාම බීරා අලින්ට වීණා වාදනය කරන වගේ වැඩක් උනේ දැන් එන්න කතා කරන්න අපි පෙන්වන්න සිංහරාජ විනාශ කරන විදිය වර්ෂ 2010 වනසරජ දෙපාර්තමේන්තු වාර්තාවට අනුව සමස්ත තෙත්කලාපීය ස්වාභාවික වනාන්තර අපේ රටේ තියෙන 103යි ඔය ඉතුල්ලා තියෙන සිංහරාජයවට ඉතුල්ලා තියෙන ඔය භූමිය ඒ භූමිය තමයි මේ විනාශ කරමින් පවතින්නේ මේ විදියට ගියොත් අනාගතයේදී සිංහරාජයේ විනාශයත් එක්ක අතිදවන්ත පාරිසරික අර්බුදයකට ගිහිල්ලා අපිට මූණ දෙන්න බැරි වෙනවා මේ පාරිසරික අර්බුදේ ඒ වගේ විශේෂයෙන්ම සිංහරාජයේ උරුමේ වන වනරක්ෂිත වටා පීඩ රක්ෂිත නොවන ඉඩම් ප්‍රෙස් සංස්කරණ කොමිෂන් සභාවට අයත් හෙක්ටයා 2508.4ක නැතහොත් අක්කර 6200ක නොයදුල් වනාන්තර විශාල ප්‍රමාණයක් 2004 කැබිනට් අනුමැතිය අනුව සිංහරාජයට අලුතින් එක්කිරීම නියමිතව තිබුණත් මේ තියෙන වතුවල තාම ඒ කටයුතු සිද්ධ කරන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්මිය ගැසට් එකක් ගහලා තිනවා. ජනාධිපතිවරයා හැරෙට තාම බැරි වෙලා තිනවා.
මේ භූමිය ඒ ඒ ප්‍රමාණයන් ගැසට් කරලා ලකුණු කරලා ගැසට් කරගන්න. ඒ ප්‍රමාණයන් ගැසට් කරොත් ඔය හොටෙල් ලිමියට ඉන්න හිට නැතනම් නැති වෙනවා. ඒ නිසා තාම පුළුවන් වෙලා තියෙනවා දේශපාලඥයෝ අල්ලගෙන ඔය හයිය ශක්තිය තියෙන මිනිස්සු අල්ලගෙන වන සංරක්ෂණ නිලධාරීන් අල්ලගෙන ඔය ව්‍යාපාරිකයෝගේ කඩු සල්ලි මත සිංහ රාජ්‍ය දිගින් දිගට විනාශ කරන්න. ඒ නිසා ඊටෙරෙහි ජනහඬක් නැගීමට අපි පක්ෂපාත දේශපාලනිකව නොවන ව්‍යාපාරයක් හැටියට අපි ඔක්කොම මේ රටේ පරිසර සංවිධානය එකතු කරගෙන ජාතික පරිසරක මුතු හැටියට ලබන තුන්වෙනිදා අප්‍රේල් 3 වෙනිදා සවස 2ට විහාර මහදේ උද්‍යානයේදී හරිත අරගලය නමින් අපි විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඒ සඳහා මේ රටේ ඉන්න සියලුම කලාකරුවන්ට මාධ්‍යවේදීන්ට ඒ වගේම වෘත්තිවේදීන්ට දැනුගත් මිනිසුන්ට පරිසර සංවිධානයට සුවචා සංවිධානයට සියලු නැත්තන්ට අපි වෘත්තාරාධනා කරනවා මේ සඳහා පැමිණෙන්න කියලා.